මාතෘකාව සමීකරණ අපි සමීකරණ වර්ග කිහිපයක්ම විවිධ අවස්ථා වලදී වීඩියෝ අරට කතා කළා එකම වීඩියෝ එකට අරගෙන නැත්තේ එතකොට සංකීර්ණ බවක් පේන නිසා එතකොට මෙතන බලමු ප්‍රශ්නයක් දීලා තිනවා පහත සඳහන් සටහන් ඇසුරෙන් පිළිතුරු ලියන්න මෙතන දීලා තිනවා දොඩම් ගෙඩි 2යි ස්ට්‍රෝබෙරි ගෙඩි 1කුයි රුපියල් 22ක් ස්ට්‍රෝබෙරි ගෙඩි 2කුයි දොඩම් ගෙඩි 3ක් රුපියල් 36ක් අහන ප්‍රශ්නේ දොඩම් ගෙඩි 1 මිල කීයද කියලා. එතකොට අපිට කරන්න පුළුවන් මෙතන දොඩම් ගෙඩි 1 මිල බැලූ බැලමට කියන්න බෑ. එතකොට දෙවැනි එකේ තියෙන රුපියල් 36න් පළවෙනි එකේ තියෙන රුපියල් 22 අරගෙන දොඩම් ගෙඩියක් අඩු කරලා දොඩම් ගෙඩියක් ගන්නත් බෑ. එතකොට අපිට මේ වගේ වෙලාවෙදී උත්තරයක් ගන්න අපිට වෙන ක්‍රමයක් තව යන්න වෙනවා. එතකොට මම මෙතන පළවෙනි රූප සටහනේ තියෙන ස්ට්‍රෝබෙරි ගෙඩියයි දොඩම් ගෙඩි 2යි රුපියල් 22යි. එතකොට දෙවැනි රූප සටහනිනුත් මට එවැනි කොටසක් ඉවත් කරන්න පුළුවන්. මම මේ ඉවත් කරලා පෙන්නන්නේ ඒක. එතකොට මේ ඉවත් වෙන්නේ ස්ට්‍රෝබෙරි ගෙඩියයි දොඩම් ගෙඩි 2යි. ඒ කියන්නේ අර අතන තියෙන රුපියල් 22කට සමානයි මේ ඉවත් වෙන කොටස. එතකොට මෙතන මට පුළුවන් රුපියල් 36ක කොටසෙන් ඒ මිල වෙන දොඩම් ගෙඩි 2යි ස්ට්‍රෝබෙරි ගෙඩියේ මිල වෙන රුපියල් 22 අඩු කරන්න. එතකොට ඉතුරු වෙන්නේ මෙන්න මේ කොටස. ඒ කියන්නේ රුපියල් 14 කියලා කියන්නේ ස්ට්‍රෝබෙරි ගෙඩි 1යි දොඩම් ගෙඩි 1යි. ඒත් අපිට ස්ට්‍රෝබෙරි ගෙඩියයි දොඩම් ගෙඩියයි දන්නවා වුණාට අපිට දොඩම් ගෙඩියේ මිල විතරක් කියන්න බෑ. එතකොට අපිට තව ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේ කරපු වැඩේම අපි මෙහා පැත්තේ තියෙන කොටුවටත් මම කරනවා. දැන් මෙතන තියෙන ස්ට්‍රෝබෙරි ගෙඩියයි දොඩම් ගෙඩියයි දැන් හොයාගත්ත රුපියල් 14යි මම මේ අඩු කරන කොටසත් බලන්න මම පැත්තේ ඒකෙත් පෙන්නුම් කරන්නේ ස්ට්‍රෝබෙරි ගෙඩියයි දොඩම් ගෙඩියයි එතනත් රුපියල් 14ක් වෙන්න ඕනේ ඒ නිසා මම කරන්නේ මෙතන තියෙන රුපියල් 22න් 14ක් දැන් අඩු කරනවා එතකොට ඉතුරු වෙන රුපියල් 8යි ඒ රුපියල් 8 කියන්නේ මේ දොඩම් ගෙඩියේ මිල එතකොට දොඩම් ගෙඩියේ මිල රුපියල් 8යි ඊට පස්සේ තව ප්‍රශ්නයක් තියෙනවා ස්ට්‍රෝබෙරි ගෙඩි 3ක හා දොඩම් ගෙඩි 5ක මිල කීයද? එතකොට මේ රූප සටහනමයි තියෙන්නේ ස්ට්‍රෝබෙරි ගෙඩි 3ක හා දොඩම් ගෙඩි 5ක මිල කීයද? එතකොට මෙතන නම් බැලුව බැලමට කියන්න පුළුවන් මේ රූප සටහන් දෙකේම තියෙන ස්ට්‍රෝබෙරි ගෙඩි 3යි රූප සටහන් දෙකේම තියෙන දොඩම් ගෙඩි 5යි. එහෙනම් මේ ඔක්කොම එකතු කරා නම් සම්පූර්ණ මිල එනවා මේ විදිහට රුපියල් 36ට රුපියල් 22ක එකතු කළා රුපියල් 58යි කියලා ගන්න පුළුවන් මේ ප්‍රශ්නෙට පිළිතුර. ඊට පස්සේ තව ප්‍රශ්නයක් අහනවා ස්ට්‍රෝබෙරි ගෙඩි 3ක හා දොඩම් ගෙඩි 5ක මිල කීයද? එතන අපි ස්ට්‍රෝබෙරි ගෙඩි 3ක හා දොඩම් ගෙඩි 5ක මිල කීයද කලින් ප්‍රශ්නෙමයි. නමුත් මෙතනදී මම උත්තරේ ගන්න පාවිච්චි කරන්නේ අර මුලින් හොයාගත් එකට අනුව තමයි මේකේ උත්තරේ ගන්නෙ. අපි පළමුවෙන්ම හොයාගත්ත ස්ට්‍රෝබෙරි දොඩම් ගෙඩියක් රුපියල් 8යි කියලා. එතකොට දොඩම් ගෙඩි දෙකට රුපියල් 16ක් යනවා. එහෙනම් මෙතන ස්ට්‍රෝබෙරි ගෙඩි රුපියල් 6යි කියලා එනවා. එහෙමත් හොයලා වෙලා අපිට පුළුවන් පිළිතුර ගන්න. එතකොට එකම ක්‍රමයක් නෙමේ එක ගානක් විසඳන්න විවිධ ක්‍රම තියෙන්න පුළුවන්. ස්ට්‍රෝබෙරි ගෙඩි 3ක් වෙන්නේ රුපියල් 6 වරක් 3 18යි. එතකොට දොඩම් ගෙඩි 5ක් වෙන්නේ 8 වරක් 5 40යි. එතකොටත් එනවා අපිට අර රුපියල් 58 කියන පිළිතුර. එතකොට තව ප්‍රශ්නයක් ස්ට්‍රෝබෙරි ගෙඩි 1ක හා දොඩම් ගෙඩි 1ක මිල කීයද? මෙතන ස්ට්‍රෝබෙරි ගෙඩි 1ක හා දොඩම් ගෙඩි 1ක මිල හොයන්න අපි පාවිච්චි කරන්නේ පළවෙනි රූපයේ තියෙනවා දොඩම් ගෙඩි 2යි ස්ට්‍රෝබෙරි ගෙඩි 1යි. දෙවැනි එකේ තියෙනවා දොඩම් ගෙඩි 3යි ස්ට්‍රෝබෙරි ගෙඩි 2යි. එතකොට අපිට දෙවැනි රූපේ තියෙන ඒවායින් පළවෙනි රූපේ තියෙන ඒවා ඉවත් කරලා බලන්න පුළුවන් මේ කියන පිළිතුර ලැබෙනවද කියලා. දෙවැනි එකේ තියෙනවා ස්ට්‍රෝබෙරි ගෙඩි 2ක්. ඒකෙන් පළවෙනි තියෙන ස්ට්‍රෝබෙරි ගෙඩි අඩු කළොත් ඉතුරු වෙන්නේ 1යි. දෙවැනි රූපේ දොඩම් ගෙඩි 3ක් තියෙනවා. ඒකෙනුත් අපි පළවෙනි රූප සටහනේ තියෙන දොඩම් ගෙඩි 2 අඩු කරනවා. එතකොට ඉතුරු වෙන්නේ දොඩම් ගෙඩි 1යි. අන්න ඒක පාවිච්චි කරලා අපිට පුළුවන් දෙවැනි එකේ තියෙන මිල රුපියල් 36යි පළවෙනි එකේ තියෙන මිල රුපියල් 22යි. එහෙම කරාම ස්ට්‍රෝබෙරි ගෙඩි 1යි දොඩම් ගෙඩි 1යි ඔක්කොගෙම මිල
ඒ දෙකේ මිල විතරක් රුපියල් 14ක් කියලා ලැබෙනවා. ප්‍රශ්න අංක 2 දී ඇති රූප සටහන ඇසුරින් අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න. රූප සටහනක් දීලා තියෙනවා ඇපල් ගෙඩි 2යි අන්නාසි ගෙඩියයි රුපියල් 40යි. ඊළඟ රූප සටහන අන්නාසි ගෙඩි 2යි ඇපල් ගෙඩි 3යි රුපියල් 70යි. ඇපල් ගෙඩියක මිල කීයද කියලා අහනවා. එතකොට ඇපල් ගෙඩියක මිල හොයද්දී අපි අර කලින් එකේ වගේම පළවෙනි රූප සටහනේ තියෙන එක දෙවෙනි එකට ආදේශ කරලා බලනවා. පළවෙනි රූප සටහනේ තියෙන්නේ රුපියල් 40ක්. එතන තියෙනවා ඇපල් ගෙඩි 2යි අන්නාසි ගෙඩියක්. එතකොට දෙවෙනි රූපයේ ඇපල් ගෙඩි 2යි අන්නාසි ගෙඩියක් මම ඉවත් කරනවා. එතකොට මේ තියෙන එක එතකොට මට පුළුවන් රුපියල් 70න් රුපියල් 40ක් ඉවත් කරලා මෙන්න මේ මිල, ඒ කියන්නේ ඇපල් ගෙඩියයි අන්නාසි ගෙඩියයි මිල ගන්න පුළුවන් රුපියල් 30ක් කියලා. ඊට පස්සේ අපිට දැනට අවශ්‍ය වෙන්නේ ඇපල් ගෙඩියක මිල. නමුත් ඇපල් ගෙඩියක මිල මේකෙන් හොයා ගන්නත් බෑ. අන්නාසි ගෙඩිය ඇපල් ගෙඩිය දෙකේම එකතු වෙන රුපියල් 30 එන්නේ. ඒ නිසා මම දැන් පළවෙනි රූප සටහනට මේ දෙවෙනි රූප සටහන ආදේශ කරලා අඩු කරලා පිළිතුරක් ගන්නවා මේ විදිහට. අපි දන්නවා අන්නාසි ගෙඩිය ඇපල් ගෙඩිය තමයි මේ තියෙන්නේ. අන්නාසි ගෙඩිය ඇපල් ගෙඩිය තමයි රුපියල් 30 වෙන්නේ. ඒතර මට මේ වගේ මෙහෙම ඉවත් කරන්න පුළුවන් මෙතනින්. ඇපල් ගෙඩියයි අන්නාසි ගෙඩියයි කියන්නේ රුපියල් 40න් රුපියල් 30ක් මම ඉවත් කළ යුතුයි. එතකොට රුපියල් 10ක් වෙනවා. මම මේ හොයාගත්ත ඇපල් ගෙඩිය මිල රුපියල් 10යි. ඊට පස්සේ ප්‍රශ්න අංක 2 අන්නාසි ගෙඩියක මිල කීයද? අන්නාසි ගෙඩියක මිල කීයද? දැන් අපි දන්නවා ඇපල් ගෙඩියක් රුපියල් 10යි. එහෙනම් ඇපල් ගෙඩි දෙකට 10 ඒවා 2යි. එතකොට අන්නාසි ගෙඩිය වෙන්නේ රුපියල් 20යි. ඒක සරල ප්‍රශ්නයක්. ඊළඟට අන්නාසි ගෙඩි 3ක හා ඇපල් ගෙඩි 5ක මිල කීයද? එතකොට මේ සම්බන්ධතාවයේ දිහා බලලා අපිට සමස්තයක් වශයෙන් ඔක්කොම එකතු කරලා ගන්න පුළුවන්, අඩු කරලා ගන්න පුළුවන්, ඒ වගේ සම්බන්ධතාවයක්ද කියලා අපිට බලන්න ඕනේ. බලලා එහෙමත් නොවුනොත් තමයි වෙනත් ක්‍රම වලට අපි යන්න ඕනේ. දැන් මෙතනදි ටක් ගාලා බැලුව බැලමට පේනවා මෙතන ඔක්කොම තියෙන අන්නාසි ගෙඩි 3යි, ඔක්කොම තියෙන ඇපල් ගෙඩි 5යි. එහෙනම් මේ දෙක එකතු කරා නම් අපිට පිළිතුර ගන්න පුළුවන් 70යි 40යි රුපියල් 110යි කියන පිළිතුර. මිල ගණන් හොඳින් නිරීක්ෂණය කර පිළිතුරු සපයන්න. ඒක රූප සටහන් නැතුව මෙහෙම අකුරින් දෙන්න පුළුවන්. පෑන් 1යි පැන්සල් 2යි රුපියල් 42යි, පෑන් 2යි පැන්සල් 3යි රුපියල් 72යි. ඒතර මේ වගේ එකක් අර වගේම පිළිතුරු සපයන්න පුළුවන්. පෑන් 3ක හා පළවෙනි ප්‍රශ්නේ විදිහට අහනවා පෑන් 3ක හා පැන්සල් 5ක මිල කීයද? එතකොට මේ රූප සටහන් දෙකම බැලුවම මට පේන්න තියෙන්නේ පෑන් 3යි ඔක්කොම. පළවෙනි එකේ පෑන් 1යි දෙවෙනි එකේ පෑන් 2යි. ඒතර ඔක්කොම පෑන් 3යි. පළවෙනි රූප සටහනේ පැන්සල් 2යි දෙවෙනි රූප සටහනේ පැන්සල් 3යි. ඔක්කොම පැන්සල් 5යි. එතකොට අහන්නෙත් මේ මුළු ඔක්කොගෙම එකතුව. පෑන් 3යි පැන්සල් 5යි. එතකොට මේක අපිට එකතු කරලා පිළිතුර ගන්න පුළුවන්. 72යි 42යි එකතු කරලා රුපියල් 114යි කියලා පළවෙනි ප්‍රශ්නෙට පිළිතුර ගන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ පෑන් 1ක හා පැන්සල් 1ක මිල කීයද? මේ දෙන් රූප සටහන. ඒතර මෙතන අපි කිව්වා මුලින්ම බලන්න මේ වගේ එක උත්තරයක් ගන්නකොට එකතු කළා හරි අඩු කළා හරි ගන්න පුළුවන්ද කියලා මේ රූප සටහන් දෙක. ඒතර මට බැලු බැලමට පේනවා දෙවෙනි එකේ තියෙන පෑන් 2ක් පළවෙනි එකේ පෑන් 1යි. එහෙනම් දෙකෙන් එකක් අඩු වුණොත් 1යි. ඊට පස්සේ දෙවෙනි එකේ පැන්සල් 3යි පළවෙනි එකේ පැන්සල් 2යි. එහෙනම් 3න් 2ක් අඩු වුණාමත් 1යි. ඒතර මේ දෙක අඩු කළොත් අපිට පේනවා ඉතුරු වෙන්නේ පෑන් 1යි පැන්සල් 1යි. එතකොට අපිට පුළුවන් දෙවෙනි රූපයේ රුපියල් 72 දෙවෙනි සටහනේ රුපියල් 42 අඩු කරලා අපිට ඒ දෙකේ වෙනස ගන්න රුපියල් 30ක් කියලා. ඒක තමයි නිවැරදි පිළිතුර විදිහට එන්නේ පෑන් 1ක් හා පැන්සල් 1ක මිල වෙන්නේ.